අමුතු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව ලොවක් හමුවන රටක්. පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව ශ්‍රී ලංකාවේ රාජතාන්ත්‍රික උපාය මාර්ගයක් ලෙස ජාත්‍යන්තර ප්‍රජාවට සම්නිවේදන කිරීමට ලැබිච්ච අවස්ථාවක්. ඒ අවස්ථාව ලබා ගැනීම එතරම්ම ලෙහෙසි නෑ. නමුත් ඒ අවස්ථාව දැන් ඒ සත්කාරකත්වය දැන් ශ්‍රී ලංකාවට ලැබී තිබෙනවා. මේ සත්කාරකත්වය ලබා දීමට පිටුපස බොහෝ පිරිස්ගේ කැපකිරීම දායකත්වය ලබා දී තිබෙනවා. එවැනි පුද්ගලයෙක් එවැනි විශේෂ පුද්ගලයෙක් අද අපේ මැදිරියට ගෙනාවා ඒ හිටපු විදේශ කටයුතු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා. ආයුබෝවන් ඔබතුමාට. ඔබතුමාගෙන් මම කැමති මුලින්ම අහන්න ඔබතුමා විදේශ කටයුතු අමාත්‍යරෙක් ඉන්න කාලේ ඉඳලම තමයි මේ සත්කාරකත්වය ලබා ගන්න කටයුතු කළේ මොන වගේ කැපකිරීමක්ද මොන වගේ සහයෝගයක්ද ලබා දුන්නේ ඔබ සහ ඔබේ ඒ කාලේ අමාත්‍යංශය විශේෂයෙන් මේකේ පසුබිමක් තියෙනවා අපි 2007 වසරේ එල්ටිටි සංවිධානයේත් එක්ක බැරෑරුම් ලෙස යුද්ධමය තත්වයකට යොමු වෙලා තිබෙනවා එදා අපිට අවශ්‍ය වුණා මේ ශ්‍රී ලංකාවේ ඇත්ත තත්වය එක පැත්තකින් ත්‍රස්තවාදයේ හමා යන අවස්ථාවක් අනිත් පැත්තෙන් අපේ ජයග්‍රහණයක් ගැන බලාපොරොත්තු තිබ්බ අවස්ථාවක්. එමුණ අපි ලොව හැම වේදිකාවක්ම අපේ ප්‍රයෝජනට ගැනීමේ අවශ්‍යතාවය මම දැක්කා. එදා මම ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උගන්වනවරදී මේ පොදු රාජ්‍ය මණ්ඩලය නායක සමුළුවක් ලංකාවට ගෙනීමේ හැකියාව මම එතුමා දැනුවත් කළා. එදා තමයි උගන්වනවර උගන්වාවේදී අපි මේ යෝජනාව මම අමාත්‍ය හමුවේදී ඉදිරිපත් කළා. එය සටහන් කරගත්තා. ලංකාවට 2011 වර්ෂයේදී මේක ලබා දෙන්න කියලා. පසුව 2009 දී මේක අනුමත කාණ්ඩ ආපු අවස්ථාවේ මෙන්න මෙතනයි වැදගත්ම. විශාල අභියෝග රාශියක් ඉදිරියේ. අපි එතකොට 2009 අපි ට්‍රින්ඩැඩ් ටොබැගෝ කියන රටේ පොදු රාජ්‍ය මණ්ඩලයේ නායක හමුළුවේදී සම්බන්ධ වෙනකොට එදා අපේ ජනාධිපතිතුමා ඒ සමුළුවට ඒ අවස්ථාවට සහභාගී වුණා. අපේ අගමැතිතුමා විදියට රත්නසිරි වික්‍රමනායක මැතිතුමාත් මමයි සහභාගී වුණේ. ඒ අවස්ථාවේදී අපිට සිද්ධ වුණා වෙනත් රටවල් වල විශේෂයෙන්ම බ්‍රිතාන්‍යත් ඕස්ට්‍රේලියාවත් මේ සමුළුව ලංකාවට 2019 ලැබෙන්න නැති වෙන විදියට. ඒ කියන්නේ විශේෂයෙන්ම අපිට අභියෝග තවත් තියනවා කියලා දැනුවත් කරමින් අපෙන් ඒක ටිකක් දුරස්කාණ්ඩ උත්සාහ කරා. අනේ එතන අපි ලැබපු ඉපරිම මං හිතන්නේ අභියෝගය ජයග්‍රහණය කළ යුතුයි. මුද 2009 වෙනකොට අපි යුද්ධය ජයග්‍රහණය කළා ලෝකෙට ශ්‍රී ලංකාව ගැන කීමේ අවස්ථාව අපිට හොඳටම ඇති වෙලා තිබ්බ අවස්ථාව. එහෙනම් මම තදින්ම මේ අවස්ථාවේදී ක්‍රියා කරා අපේ ජනාධිපතිතුමාගේ උපදෙස් අනුව. මම කිව්වා මේක ලංකාවට හිමිය යුතු දෙයක්. අපි එදා උගන්ඩා නුවරදී අපි උගන්ඩා රටේදී මේ ගැන ප්‍රකාශ කරනකොට කවුරුත් අපිට විරුද්ධ වුණේ නැහැ. ඇයි අපිට 2009 දී දැන් ෆින්ඩැඩ් වලදී ටොබැගෝ රටේදී මේ සම්බන්ධයෙන් විරුද්ධත්වයන් එන්නේ? විශේෂයෙන් කිය. ඒ නිසා මං කියවා මේක අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාවට ලැබිය යුතුද? ඒ අනුව අපිට 2011 දී ඕස්ට්‍රේලියාවට අවශ්‍ය නම් ඔවුන්ගේ අවශ්‍යතාවය සැපිරීම සඳහා අපි ඒකට සහයෝගය දෙනවා. නමුත් ශ්‍රී ලංකාව 2013 දී අනිවාර්යයෙන්ම ලැබිය යුතුයි කියන එක අපිට සියලු දෙනාගේම සහයෝගය සම්පූර්ණ සහයෝගය. ඒක අපිට යෝජනා විය යුත්තේ යෝජනාව කරන්න මම ඉල්ලුවා අපේ එදා හිටපු බ්‍රිතාන්‍ය අග්‍රමාත්‍ය ගෝඩන් බ්‍රවුන් මැතිතුමා යෝජනා කළ යුතුයි කියන යෝජනාවක් මම කිව්වා. එතකොට අපිට ඒක සීල් කරගන්න මේක ආපහු වෙනස් නොකරන සමුලබ් බවට පරිවර්තනය කරන්න. ඒ අනුව ඕස්ට්‍රේලියාවට 2011, 2013 ශ්‍රී ලංකාවට, 2015 වර්ෂයේ විශේෂයෙන්ම ශ්‍රී ලංකාවෙන් පස්සේ ලබා දෙන අවස්ථාවක් විදියට ඒ යෝජනා තුනම එක වාර්තාවකින් ඉදිරිපත් කරා ගෝඩන් බ්‍රවුන් ජනාධිපතිතුමා. ඒ අනුව තමයි ශ්‍රී ලංකාවට 2013 කියන මේ සමුළුව පැවැත්වීමේ අවස්ථාව අපි ලබා ගත්තා. මම මේ ලබා ගැනීම ගැන සඳහන් කරනකොට විශේෂයෙන්ම අපිට අවශ්‍යනේ පොදු රාජ්‍ය මණ්ඩලය කියන්නේ රාජ්‍ය සමුළුවක්. ඒකට රටවල් 54ක් ඒ වෙනකොට හිටියා. ඒ රටවල් 54න් අද වෙනකොට රටවල් 53යි ඉන්නේ. විශේෂයෙන් මොකද දී නිජ කියන රට අයින් වුණා පසුගිය මාස දෙක ඇතුළත. ඉන්න රටවල් 53ක රාජ්‍ය නායක හමුළුවක් විදියට ලංකාවේ ලබා තිබෙන ජයග්‍රහණය ලෝට ඉදිරිපත් කිරීමේ කදිම අවස්ථාවක් විදියටයි මම එදා දැක්ක පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවක් ලබා ගැනීමේ වාසිය. දෙවැනි එක අපි ලබාගෙන තියෙන මෑත යුගයේ ලබාගෙන තිබෙන ජයග්‍රහණ ලෝකයේ තුල ප්‍රකාශ කිරීමට ලෝකයේ පණිවිඩය ගෙන යාමට රාජ්‍ය තාන්ත්‍රිකයන් 53 දෙනෙක් මේ රටේ ගැවසෙන අවස්ථාවක්. ඒක මම හිතන්නේ හොඳම පණිවිඩය කරගත් යුත්තේ අපිට පණිවිඩ කරුවන් දැන් 53 දෙනෙක් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ
ශ්‍රී ලංකාවට පැමිණ අවස්ථාවේ ශ්‍රී ලංකාවේ ජනතාව ශ්‍රී ලංකාවේ දේශපාලන ව්‍යුහය ශ්‍රී ලංකාවේ ලබාගෙන තියෙන ත්‍රස්තවාදී පරාජය කිරීමෙන් ලබාගත් සුවිශේෂ ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණ මේව තමයි අපි ලෝකයට කියාපෑමට හැකි එකම රටක් විදියට ශ්‍රී ලංකාව එකම රටක් විදියට මම දකිනවා මේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුල චෝගම් කියන්නේ නැත්නම් පුදුරාජ මණ්ඩලය කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය අරමුණු කරගත් සංවිධානය ඒ සංවිධානය තුළ මේ සභාපතිත්වය ශ්‍රී ලංකාවට ලැබීම ඒ පණිවිඩයම ලෝකෙට දීමට හැකි කදිම අවස්ථාවක් විදිහටම මම දකිනවා. ඒ නිසා මේක මම මුල් කරගන්න ඕනේ විශේෂයෙන්ම අද ශ්‍රී ලංකා රජයේ මේ සම්බන්ධයෙන් දරන උත්සාහය මේ හොඳ සාර්ථක සමුළුවක් පැවැත්වීමට ශ්‍රී ලංකාව තුළ ඒට අපි සුබ ප්‍රාර්ථනාවන් යොමු කරන්න ඕනේ. ඒ වගේම ලංකාවට පැමිණ ශ්‍රී ලංකාවට පැමිණ රාජ්‍ය තාන්ත්‍රිකයින්ට අපේ ගෞරවනීය පිළිගැනීමත් අපි හැම විටම මේ අවස්ථාවේදී ලබා දෙනවා. හැබැයි බොහෝ දෙනා විශේෂයෙන්ම අපි දැක්කා පහුගිය දේශපාලන වේදිකාව තුළ මහජන නියෝජිතයින් කියනවා මේ සමුළුවෙන් අපට ලැබෙන විශේෂ මූල්‍යමය ප්‍රතිලාභයක් නැහැ. දේශපාලන වශයෙන් ආර්ථික වශයෙන් අපිට වැදගත්කමක් නැහැ. ඇත්තටම ඔබතුමා හිටපු රාජතාන්ත්‍රිකයෙකු ලෙස මේ සමුළුව ලංකාවේ පැවැත්වීම තුළ අපිට මූල්‍යමය වශයෙන් ප්‍රතිලාභ ලැබෙනවාද නැද්ද? ඇත්තටම මොකක්ද මෙහි තියෙන වැදගත්කම? මේ වැදගත්කම තමයි මම හිතන්නේ ඔබතුමිය මූලික ආරම්භයක් විදිහට සැඳින්නවා. මේක දේශපාලන ඒ වගේම ආර්ථිකමය සමාජීය සම්බදියාව ගොඩනැගීමේ වේදිකාවක් කරගන්න පුළුවන් අවස්ථාවක් කියලා. මොකද මේ දේශපාලන සමදියාව ශ්‍රී ලංකාව මේ රටවල් 193ක් තිබෙන ලෝකයේ තුල හුදකලාව ජීවත් වෙන්න උත්සාහ කරනවාද නැත්නම් සිවිල් ලෝකයේ සමග අපි ගොඩනැගෙනවද කියන එක අපි තීරණය කරන්න ඕනේ. ඇයි එහෙනම් මේවල සමාජිකත්වය අපි 1948 වර්ෂයේ වර්ෂයේ සිට දරන්නේ? ඇයි මේ රටවල් 54ක් මෙවැනි සමදියාවක් තුළ එක්කාසු වෙලා ඉන්නේ? ඒ යම් ප්‍රයෝජනයක් දකින නිසා. ඒ ප්‍රයෝජනය දැක්ක පමණින් ඒ ලබා ගැනීම කියන එක තව එකක්. අපි දකින දේ හරි විදියට ප්‍රයෝජන තරම් මේ හොඳ වේදිකාවක් කරගෙන ශ්‍රී ලංකාවේ සමස්ත ජනතාවට ලෝකයේ තුල පිබිදෙන්න අවස්ථාවක් කරගන්න ඕනේ. දැන් හුඟක් රටවල් වල ශ්‍රී ලංකාවේ අඩු තරමින් වීසා එකක් ගෙනීමේ හැකියාව නැහැ අපේ ශ්‍රී ලාංකිකයින්. මම විදේශ අමාත්‍යවරයා විදිහින් දරපු ලොකුම උත්සාහය තමයි අපිට යුද්ධයෙන් පස්සේ අපි ලැබිලා තියෙන ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයක් තුළ අපි ශ්‍රී ලාංකිකයින්ට අනිත් රටවල් හා සම තත්ත්වය කටයුතු කිරීමේ හැකියාව අපිට ලැබෙන්න ඕනේ. ඒව ලබා ගන්නට නම් අපිට මෙවැනි රාජතාන්ත්‍රික සංයුති තුළ නැත්නම් සංවිධාන තුළ අපි ඉදිරියට එන්න ඕනේ. අපි සාක්කයක ඉදා මම 2008 වර්ෂයේදී ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා යටතේ අපි ශ්‍රී ලංකාව ලබා ගත්තා. අපි ලබා ගන්න තිබ්බ අවස්ථාවක් නෙමෙයි. ඒක මාලදිවෙන්ට යන්න තිබ්බ අවස්ථාව. අපි ලංකාවට ඉල්ලීමක් කරලා රාජ්‍ය නායක සමුලක් විදියට මන්මාන් සිං ලංකාවට එල්ලා දවස් 3ක් ගත කරේ. අන්න ඒ හැකියාව අපි එදා නිරූපණය කරපු නිසා 2008 වර්ෂයේ. ඒතු යුද්ධ යන අවස්ථාව. රාජ්‍ය තාත්‍රිකයන් අපි ලංකාවට ගෙන්නා ගැනීම අවශ්‍යතාවෙ තිබ්බා. අපි ඒ වෙන් බැහැර විය යුතුනේ. අපි මේව මූල්‍යමය වශයෙන් බණන්නේ මනින්ට බෑ සමහර වෙලාවට සමුළු. නමුත් අවස්ථාවන් අපි කියනවා that opportunities that gets created due to international summits being held must be made use of in order to have a greater pursuit for economic advancement. එතකොට මේ සමුළු වල හැම වෙන ඒ රාජතාන්ත්‍රිකයෙන් ලැබෙන පණිවිඩය තුල ඒ රටවල් 53 අතර අපේ සම්බදියාව තවත් තහවුරු කරගන්න පුළුවන්. ඒ තහවුරු කරගන්න හැකියාව තියෙන්න ඕනේ රජයට. රජයේ අමාත්‍යවරුන් මේ දැකපු අවස්ථාවෙන් නියම ප්‍රයෝජන ගැනීමේ හැකියාව ඒ රාජතාන්ත්‍රික භාවය තුළින් ඉදිරියට ගෙන යෑමේ හැකියාව අපේ රජයට අනිවාර්යයෙන්ම ඇතිවිය යුතුයි. නැත්නම් මේක තමුන්ගේ ගෙදරට ඇවිල්ලා නිකන් හිස්සතින් යවන්න හොඳ නැහැ. ඔවුන් සමග රාජතාන්ත්‍රික සම්බදියාව, දේශපාලන සහයෝගිතාවය, අපිට අවශ්‍ය ආර්ථිකමය අන්‍යෝන්‍ය සහයෝගිතාවය මේ සියලුම කරුණු මුසු කරගත්ත වැඩසටහනක් අපි නොවැම්බර් මාසින්ද ඉදිරියට ගෙන යන්න මේක හොඳම වේදිකාවක් කළගත යුතුයි. අනේකයි හුඟක් රටවල් මේක උත්සාහයක් කරගෙන දැන් ඕස්ට්‍රේලියාව වෙයි ලබා ගත්තේ මේ අපිට වඩා ඉදිරියට උන් තාමත් ප්‍රවීණ රටක් දියුණු රටක්. ඇයි චෝගම් ඕස්ට්‍රේලියාවට අවශ්‍ය? නමුත් උන් දැක්කා ඕස්ට්‍රේලියාවේ තියෙන හැකියාවන් නිරූපණය කරලා එළි දක්වන්නට මේක හොඳම අවස්ථාවක් කියලා. ඇයි මේක සිංගප්පූරුවේ පැවැත්වුණේ? ඇයි මේක මැලේසියාවේ පැවැත්වුණේ අවුරුදු 30කට ඉස්සෙල්ලා? එහෙනම් මේක එන්ටෙන්ටම එදා අවශ්‍යතාවයක් විදියට දැකලයි ඒ දියුණුවෙන් රටවල් එදා මේක ආති කරගෙන ඒයින් ලබාගත් අවස්ථාව ඔවුන්ගේ දියුණුවේ විශේෂයෙන්ම ඉලක්ක කරා.
ආර්ථිකමේ දියුණුවේ ඉලක්ක කරා, සමාජයේ දියුණුවේ ඉලක්ක කරා, ලෝක තුල පිළිගැනීමේ ඉලක්කේ කරා ගෙන යාමට මේ රටවල් සමත් වෙනවා. අපි මෙය බලන්න උනේ සුබවාදී පැත්ත. එහෙනම් මේ ලැබෙන අවස්ථාව ලෝක රාජ්‍ය නායකයින් 54 53 දෙනෙක් තමුන්ගේ පණිවිඩය ගෙන යෑමේ හැකියාව ඇති. නියෝජිතයින් බවට පරිවර්තනය කර ගැනීමේ හැකියාවක් අපිට මේ තුලින් ලැබෙනවා. මෙන්න මේකයි අපි දකින සුවිශේෂ අවස්ථාව. අපිට එක්සත් ජාතික සංවිධානයේ නිව්යෝක් සම්මුල ලංකාව පවත්වන්න බෑ. අපිට දැන් විශේෂයෙන්ම නොබිදු ජාතීන්ගේ සංවිධානය ඉතර බලවත් පිළිගත් සංවිධානය වෙච්ච සමුලුවක් නෙමෙයි. එහෙමනම් අපිට තියෙන්නේ විශේෂයෙන්ම පොදුරාජ මණ්ඩලීය සමුලුවක්. නැත්නම් අපිට තියෙන්නේ අපිට සුපුරුදු සාක් සමුලුවක් විතරයි. ඉතින් මේකෙන් අපි පොදුරාජ මණ්ඩලය කියන්නේ සාක්කයේ රටවල් 8යි. මේ තුලින් අපිට රටවල් 53. එහෙම තමයි අපි පඩිපෙළ නගින්න ඕනේ. මේ ඉනි මගේ තමයි යන්න ඕනේ. ස්තුති ඔබතුමාට අපත් සමග මේ සජීවීව එක්වීම සම්බන්ධයෙන් පොදුරාජ්‍ය මණ්ඩල රාජනායක සමුළුව පිළිබඳ තොරතුරු බෙදා හදා ගැනීම සම්බන්ධයෙන්.